වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ ධර්ම දර්ශන හතර අභ්‍යාස ඔයගොල්ලන්ගේ 19 වෙනි පාඩම න්‍යාස අපි ධර්ම දර්ශන 1 ධර්ම දර්ශන 2 ධර්ම දර්ශන 3 සාකච්ඡා කරා අන්තිම අභ්‍යාස ධර්ම හැච හතර සාකච්ඡා කරන්න යන්නේ හැමදාම කියන වගේ ටියුටර් දින ඩිස්ක්‍රිප්ෂන් එකේ උත්තරත් එක්ක තියෙන ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් හරි එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අපේ අභ්‍යාසයට ගුණ කරන්න න්‍යාසයෙන් ගුණ කරාම හොයාගන්න තියෙන උත්තර තමයි දැන් මේ ප්‍රශ්න තමයි මේකේ තියෙන්නේ හරිනේ මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරලා මේ අභ්‍යාසය ඉවරයක් කරලා දාමු එතකොට මේ පාඩමත් ඉවරයක් වෙනවා හරි කොහොමද අංක 1 කියනවා 3 2 වැඩි කිරීම 3 2 න්‍යාසයක් හරිනේ ඕගොල්ලෝ මතක තියාගන්න න්‍යාසයක් වැඩි කරන්න නම් මෙහෙම සිද්ධියක් තියෙන්න ඕනේ හරිනේ දැන් මට මේක මං ගණේ ලියා ගන්නද ගණේ ලියා ගන්න මේ ගණේ කියන්නේ පේලි තීරය පේලි ගන්න එකයි තීරු දෙකයි මේක තියාගමු මේක පේලි දෙකයි තීරු එකයි හරි මේ දෙක වැඩි කරලා එන උත්තරේ මේ දෙක වැඩි කර මේ න්‍යාස දෙක වැඩි කරලා එන උත්තරේ හැමදෙස්සම 1 එකේ න්‍යාසයක් වෙන්න ඕනේ 1 එකේ න්‍යාසයක් නේ ගණයක වෙච්ච න්‍යාසයක් වෙන්න ඕනේ හරිද මම කොහොමද ඒක එහෙම කිව්වේ කියලා ඔයගොල්ලෝ හිතුවොත් ඔයා ගන්න මේ න්‍යාසයේ පළවෙනි සංඛ්‍යාවයි මේ න්‍යාසයේ දෙවෙනි සංඛ්‍යාවයි අරගෙන වැඩි කිරීම දාන්න මේ ටික කපලා දාන්න මේ දෙක වැඩක් නැහැ හරිද මේ ටික වැඩක් නැහැ මේ දෙකයි දෙකයි වැඩක් නැහැ මෙන්න මේ 1යි 1යි තමයි වැඩ. එතකොට ඔයාට හම්බ වෙන්නේ 1යි 1ේ න්‍යාසයක්. හරිද? 1යි 1ේ න්‍යාසයක් තමයි ඔයාට හම්බ වෙන්නේ. හරිද? දැන් ඔයාට තේරුණා කියලා මම හිතනවා. හරිද? මම දැන් මට හම්බ වුණේ දැන් මේක 1ේ කේ න්‍යාසයක්. හරිද? 1ේ කේ න්‍යාසයක් හම්බ වෙන තරම මම සුළු කරන්න ඕනේ. හරිද? සුළු කර. 3 3ෙන් වැඩුණාම 9. 2 2ෙන් වැඩුණාම 4. ඔන්න මගේ න්‍යාසය 13යි. මම කිව්වා 1ේ 1ේ න්‍යාසයක් කියලා. ඔය 1ේ 1ේ න්‍යාසයක්. හරිද? හරි එහෙනම් අපි යන් දෙවෙනි එකට. දෙවෙනි එක වාදි කියන්නේ 3 2 වැඩි කිරීම 2 4. හරි. මේකෙත් අපි ලියාගමු ගණේ. ඕගොල්ලෝ මෙන්න මේ න්‍යාස වැඩි කරද්දී න්‍යාස දෙකක් වැඩි කරද්දී ගණේ ලියා ගන්න. හරිද? ගණේ ලියා ගන්න. එතකොට ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන් මොකද්ද එන න්‍යාස. ඒ කියන්නේ සුළු කළ එන න්‍යාසයේ ගණේ මොකද්ද කියලා හිතා ගන්න පුළුවන්. මේ ගණේ එක වැඩි කිරීම දෙක මේ ගණයේ දෙක වැඩි කිරීම එක හරිනේ එතකොට එන්නේ එකයි අංකෝ මැද දෙක අයින් කරලා මුල් එකයි අග එකයි ලියා ගන්න 1 1 න්‍යාසය තමයි එන්නේ හරි අපි වැඩි කරමු 3 2ෙන් වැඩුණාම 6 2 4ෙන් වැඩුණාම 8 6 8යි 14 14 තමයි න්‍යාසය හරිද හරි අපි යන් 3 2 ඍණ 1 බිංදුව ඍණ 2 වැඩි කිරීම 2 1 දැන් මොකද්ද මේ ගණයේ මොකද්ද 2 වැඩි කිරීම 2 මේ ගණයේ මොකද්ද 2 වැඩි කිරීම 1 මැද දෙක කපලා මුල් එකයි අග එකයි ලියමු 2 වැඩි කිරීම 1 2 1ේ න්‍යාසයක් තමයි එන්නේ හරිද පේලි දෙකක් තියෙන තීර එකක් තියෙන න්‍යාසයක් තමයි එන්නේ හරි 2 2ෙන් වැඩුණාම 4 ඍණ 1 ධන 1ෙන් වැඩුණාම ඍණ 1 බින්දුව දෙකෙන් වැඩුණාම බින්දුවයි. හරිද? ඍණ 2 බින්දුව දෙකෙන් වැඩුණාම බින්දුවයි. ඍණ 2 එකෙන් වැඩුණාම ඍණ 2යි. හරිනේ. එතකොට 4ෙන් එකක් ගියාම 3යි. බින්දුවෙන් ඍණ 2ක් ගියාම ඍණ 2යි. ඔන්න මගේ 2 1ේ න්‍යාසය ඔබ තමයි උත්තරේ. හරිනේ. අපි යන් ඊළඟ ගන්න. මෙන්න මේ න්‍යා මේක ලියාගෙන මෙන්න මේ මුල් එකයි අග එකයි වාලිය. මුල් එකේනුයි අග එකනුයි මුල් එකයි අග එකයි මෙහෙම ලියාගත්තම තමයි අපිට හම්බුන එකේ න්‍යාසය එන්නේ හරිනේ හම්බුන එකේ න්‍යාසයේ ඝනේ එන්නේ හරිනේ අපිට හම්බුන එකේ න්‍යාසයේ ඝනේ එන්නේ එහෙම තමයි හරිනේ අපි යන් 4 වෙනි එක කාහරි පැටලෙනවා නම් එහෙම ලියාගන්න හරිනේ කිසි ප්‍රශ්නයක් නෑ එකපාර සුළු කරන්න පුළුවන් නම් සුළු කරන්න කිසි ප්‍රශ්නයක් නෑ එකට
එහෙන් බැයි නම් අර පැටලෙනවා නම් අර විදියට ලියා ගන්න හරිද 4 1 5 2 1 2 බිංදුව හරි මම ලියා ගන්නවා ගණන් මේකේ 1 වැඩි කිරීම 2 මේකේ 2 වැඩි කිරීම 2 එතකොට අපිට හම්බුනේ 1 වැඩි කිරීම 2 න් නිහස ඒ කියන්නේ පේලි 1යි තීරු 2යි හරිද මම හැමදෙස්සෙම මේක ලියන්න යන්නේ නැහැ දැන් ඉඳන් හරිද හරි 1 දෙකෙන් වුණාම 2යි 5 දෙකෙන් වැඩුණාම 10යි හරිද 1 එකෙන් වැඩුණාම 1යි 5 බිංදුව වෙනවා බිංදුවයි 10 2 12 1 බිංදුව 1යි 12යි 1යි හරි එතකොට මම දැන් මේ 1 2 නියාසයෙන් 1 වැඩි කිරීම 2 කියන්නේ තේලි 1යි තීරු 2 නියාසයක් තමයි අපි දාලා හරිනේ දැන් කාට හරි දෙනවනම් මේක එහෙම වාඩි හිතා ගන්න බැරි නම් මේ 1යි 1 දන බිංදුවනේ යටතද කොහොමද කියලා මෙහෙම ලියා ගන්න හරි එතකොට අපිට පහල් කොයන්නේ ටග්ගල් හදන්න පුළුවන් හරිනේ 5 2 4 1 1 හිතා දෙකත් ඒ ලෙවල් මැච් කරන්න ගියත් කැම්පස් ගියත් අනිවාර්යෙන්ම ඕනේ හරි මේ ගණේ 2 වැඩි කිරීම 2 මේ ගණේ 2 වැඩි කිරීම 1 එතකොට අපිට හම්බවෙන්නේ 2 1 න් නියාස කන් 2 1 න් නියාසයක් අපිට හම්බුනේ 2 3 න් වුණාම 6 4 2 න් වුණාම 8 1 3 න් වුණාම 3 1 2 න් වුණාම 2 6 8 14 3 2 5 14 5 හරි අපි යන් ඊළඟට VI 6 වෙනි එක 3යි 2යි ඍණ 2යි 1යි හරි 1යි ඍණ 2යි 2යි 1යි හරි මොකද 2 2 ගේ නියාසය මේ දෙකම 2 2 ගේ නියාසය එතකොට අපිට හම්බ වෙන්නේ 2 2 ගේ නියාසයක්ම හරි 3 වරක් 1 3යි 2 වරක් 2 4 හරි 3 වරක් ඍණ 2 ඍණ 6 2 වරක් 1 2යි හරි ඉන්න දෙවරක් 1 ඉන්න 2යි 1 වරක් 2 2යි ඉන්න දෙවරක් 3 2 ධන 4යි 1 වරක් 1 1යි හරි 4යි 3යි 7යි ඉන්න 6යි ධන 2ක් ගියම් ඍණ 4යි ඉන්න 2යි ධන 2යි බිංදුවයි 4යි 1යි 5යි හරි හරි අපි යන් ඊළඟට 6 වෙනි එකට නෑ සෝරි 7 වෙනි එකට දෙක බිංදුව බිංදුව දෙක එක බිංදුව බිංදුව එක මේකත් දෙකේ දෙකේ නියාසයක් හරි උඩ හම්බ වෙන්නේ දෙකේ දෙකේ නියාසයක් හරි දෙවරක් එක දෙකයි බිංදුවක් බිංදුව බිංදුවක් ධන බිංදුවක් දාන්න ඕනේ නැහැ හරි දෙවරක් බිංදුව බිංදුව බිංදුවක් එක බිංදුවයි බිංදුව බිංදුව බිංදුවම තමයි බිංදුවක් එක බිංදුවයි දෙවරක් බිංදුව බිංදුවම තමයි බිංදුවක් බිංදුව බිංදුව දෙවරක් එක දෙකයි ඔන්න මගේ නියාස හරි අපි යන් 8 වෙනි එක 2 2 නියාසයක් 2 2 නියාසයක් එන්නේ 2 2 නියාසයක් හරි 1 වරක් 3 3යි බිංදු වරක් 2 බිංදුවයි හරි 1 වරක් 1 1යි බිංදු වරක් 2 බිංදුවයි හරි බිංදු වරක් 3 බිංදුවයි 2 වරක් 1 2යි බිංදු වරක් 1 බිංදුවයි 1 වරක් 2 2යි හරි නේද තේරුණා නේ වැඩි කරන එක මේක මේකෙන් වැඩි කරා 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 මේක මේකෙන් මේකෙන් වැඩි කරා එහෙමයි එන්නේ හරි හරි අපි යන් මම වෙනි එක 2 2 1 2 2 1 හරි මොකද 2 1 නියාසයක් සෝරි 1 2 නියාසයක් 2 2 නියාසය. එතකොට එන්නේ 1 වැඩි කිරීම 2. 1 2 නියාසයක් තමයි එන්නේ. හරි. හරි. අබය. 2 වරක් 1 2යි. 2 වරක් 2 4යි. 2 වරක් 2 4යි. 2 වරක් 1 2යි. 4යි 5යි 6යි 4යි 5යි 6යි. 6යි 6යි. 1 2 නියාසයක් ඔන්නම්. හරි. අපි යන් අන්තිම ගාන. මොකද්ද 2 1 නියාසයක් 2 සෝරි 1 2 නියාසයක් 2 2 නියාසයක් හරි තෝනේ ඉන්නේ 1 2 නියාසයක් හරි 2 වරක් 3
ඍණ තුන්වරක් ඍණ දෙක ධන 6යි. ඍණ තුන ඍණ දෙකෙන් වටනම් ධන 6යි. හරි. අපි අහන්න යන්න බලමු. හරි. දෙවරක් දෙවරක් ඍණ දෙක ඍණ 4යි. ඍණ තුන්වරක් 3 9. පොර 6යි 6යි 12යි. ඍණ 4යි ඍණ 9යි ඍණ 13යි. හරි. හරි. එහෙනම් අපි යන් දෙවෙනි එකට. හරි. දෙවෙනි එකට යන් අපි. තේරුණා නේ ඔයගොල්ලන්ට? අර පැටලෙනවා වගේ නම් ධනෙ ලියාගෙන එතකොට අපිට උත්තරේන ගණන් හොයාගන්න පුළුවන් ඒ විදිහට. හරිද? දෙක. දෙක වැඩි කියන තුන AB හොයන්න. හරි. අර කලින් අභ්‍යාස කරා වගේ එකක් තමයි ඔය තියෙන්නේ. හරි. මේ පැති සුළු කරමු. මේක 1 2 න්‍යාසය. මේක 2 2 න්‍යාසය. මේ පැති සුළු කරමු. හරි. පොඩ එන්නේ 1 2 න්‍යාසය. එන්නේ 1 2 න්‍යාසය. හරිද? හරි එක දෙක න්‍යාසයක් කරනකොට දෙවරක් 3 6යි 3 වරක් 1 3යි හරි දෙවරක් බින්දුව බින්දුව 3 වරක් 2 6යි 6යි 3යි 9යි 6යි AB එතකොට A කියන්නේ 9යි B කියන්නේ 6යි හරි හරි අපි යන් ඊළඟට 3 වෙනි ගාන ඒක මම ඇඳන් ඉන්න හරි මේක දීන්නේ දැන් අපිට ගණේ ලියන්න තියෙන්නේ හරිද ගණේ ලියන්න දීලා මම කලින් උගලට කියලා දුන්න විදිහට තමයි මේ ගණේ ලියන්න තියෙන්නේ හරිද මේක මහ ලොකු දෙයක් නෙමෙයි හරිද හරි මොකද කියන්නේ AB AB කියපනම් C එනවා කියලා අපිට දීලා තියෙනවා ගාන උඩ හරිද يعني AB වැඩි කරගෙන උත්තරේ C ලු හරි එතකොට C ගේ ගණේ ලියන්න කියන්නේ මම මොකද කිව්වේ මේ දෙක අයින් කරන්න මේ දෙක අයින් කරාම 1 1 එන්නේ හරිද තේරුණානේ හරි अंतिम එක බිඳුව එක දෙක ඔය වගේ අනිවාර්යෙන් මෙතනත් දෙක නම් මෙතන දෙකක් තියෙනවා මෙතනත් එක නම් මෙතනත් එක තියෙනවා මේ මේ න්‍යාසයේ තීරු ගණන මේ න්‍යාසයේ තීරු ගණන අනිවාර්යෙන් අර වැඩි කරන්න ඕන එක්කෙනාගේ න්‍යාසයේ පේලි ගන්නට සමාන වෙන්න ඕනේ මොකද්ද කියන්නේ ඔයා මේ න්‍යාසයේ කාගෙන් හරි වැඩි කරනවා නම් මේ න්‍යාසයේ තියෙන තීර ගන්න අනිත් න්‍යාසයේ තියෙන පේලි ගන්නට සමාන වෙන්න ඕනේ හරි මේක මොකක්ද තියෙන්නේ මේකේ තීර දෙකයි මේකේ පේලි දෙකයි එක දෙක හම්බුනේ හරි ඔතේ උනන්ද ඕවා මේ තියෙන්නේ ඕල්ල ඒ ඉගෙන ගන්න හරි පොඩ්ඩක් දැන් මේකේ අනිවාර්යෙන් තියෙන්න ඕන මොකද්ද හරි මම උතන් දාන්නම්කො අනිවාර්යෙන් මොකක්ද තියෙන්න ඕනේ එක වැඩි කිරීම එකේ න්‍යාසයක් මෙතන හරි දැන් මෙතන මොකක්ද තියෙන්නේ අනිවාර්යෙන්ම මෙතනත් දෙක නම් මෙතනත් දෙකම තියෙනවා එකයි තියෙන්නේ අන්තිම එකයි මුල් එකයි අන්තිම එකයි ගත්තා හරි දැන් මේකේ එක එකේ න්‍යාසයක් තියෙනවා එක කියන්නේ මෙතන එක තියෙනවා හරි එක එකේ පොර දැන් මෙතන මොකක් තියෙනවනේ අනිවාර්යෙන්ම අංගුව මෙතන තියෙනකෝ මෙතන තියෙන්න ඕනේ දෙකම සමාන ඉලක්කම ඇතුළේ මෙතන තියෙන්නේ තොන දෙක හරි දැන් මෙතන දෙකේ දෙකේ න්‍යාස දෙකේ දෙක කියන්නේ මුල් එකක් දෙක අන්තිම එකක් දෙක එතකොට මෙතන එක නම් මෙතනත් එක තේරුණානේ දැන් ඔයාලා තේරුණානේ ඒක මහ ලොකු දෙයක් නෙවෙයි හරි දැන් මොකද මෙතන තන එක හරි මෙතන එක දිනනෝනේ මේ දෙක අන්තිමට ඇවිල්ලා තියෙන දෙක හරි මෙතන එක නම් මෙතනත් එක දැක්කනේ මහා ලොකු දෙයක් නේ ගණේ කියන්නේ ඔහොමයි හරිද මොකක්ද ඇවිල්ලා තියෙන්නේ කියලා හරිද අනිවාර්යෙන්ම මේ දෙක සමාන වෙන්න ඕනේ මේ හැමදෙස්සම මේ දෙක සමානලා පේනවා එන්නේ එහෙමයි වෙන්නේ හරි අපි යන් හතර වෙලී ගානට අරගා उत्तरे देख ऋण एक देख
මේ ගණය එක වැඩි කිරීම දෙක මේක දෙක වැඩි කිරීම දෙක පොඩ එක වැඩි කිරීම දෙකේ එකේ දෙකේ න්‍යාසයක් තමයි එන්නේ ගණය එකයි දෙක මේ එකේ දෙකේ න්‍යාසයක් තමයි එන්නේ හරි හරි වැඩි කරමු දෙවරක් දෙක හතරයි ඍණ එක්වරක් ඍණ එක ඍණ එකමයි දෙවරක් ඍණ එක ඍණ දෙකයි ඍණ එක්වරක් දෙක ඍණ දෙකමයි හරි සුලග රාම හතර එකක් තුන ඍණ දෙකයි ඍණ දෙකයි හතරයි තුනයි හතරේ තුනේ තුන ඍණ හතර තමයි එන්නේ හරි p q හරි දෙක මොකද කියන අපිට p r වැඩි කරන්න p r කියන්නේ දෙක ඍණ එක r කියන්නේ දෙක එක මේක මොකද ගණේ ගණේ මොකද එක වැඩි කිරීම දෙක දෙක වැඩි කිරීම එක එතකොට එකේ එකේ න්‍යාසය තමයි එන්නේ ඒ කියන්නේ එකයි එක එකයි තියෙනවා හරි දෙවරක් දෙක හතරයි ඍණ එක්වරක් එක ඍණ එකයි හතර එකක් ගියාම තුනයි හරි අපි අඳක් ගා තුන්වෙනි එක QR ගේ වැඩි කරන්න QR ගේ Q කියන්නේ දෙක ඍණ එක එක දෙක හරි R කියන්නේ දෙක එක මේකේ න්‍යාසයේ ගණය දෙක වැඩි කිරීම දෙක මේ න්‍යාසයේ ගණය දෙක වැඩි කිරීම එක එතකොට දෙකේ එකේ න්‍යාසය තමයි එන්නේ අපිට උත්තරේ හරි අබල දෙවරක් දෙක හතරයි ඍණ එක්වරක් එක ඍණ එකයි එක්වරක් එක්වරක් දෙක දෙකයි දෙවරක් එක දෙකයි තොර හතර එකක් ගියාම 3යි 2 2 4යි. ඔන්න අපිට 2 1 1 න්‍යාසය. ආව හරි. අපි යන් ඊළඟට 5 වෙනි ගාන. අක්කල් දරගෙන කරගෙන යන්න දෙන්නේ හරිද? අර ඔයගොල්ලෝ පැටලෙනවා නම් අර වගේ ලියා ගන්න. මේ ගණේ. මේකේ ගණේ ලියාගත්තら අපිට එන ගණේ හොයා ගන්න පුළුවන්. හරිද? කියන්නේ අපිට වැඩි කල් එන මේ මැට්‍රික්ස් න්‍යාසයේ න්‍යාසයේ ගණේ හොයා ගන්න පුළුවන්. හරි. අපි යම් 5 වෙනි එක. A සමානයි 2.0 0.2යි. හරි. B කියන්නේ 3.2 1.1යි. හරි. මොකද අපිට ඔබලාගේ එක කියන්නේ AB. So A වැඩි කිරීම B. A කියන්නේ මොකක්ද? 2.0 0.2. හරි. B කියන්නේ 3.2 1.1යි. වැඩි කරමු. මේ න්‍යාසය ගණේ 2 වැඩි කිරීම 2. මේ න්‍යාසය ගණේ 2 වැඩි කිරීම 2. ඒ කියන්නේ හම්බු වෙන්නේ අපිට දෙකේ වැඩි කිරීම දෙකේ න්‍යාසය. දෙක තුනේ මනනම් 6යි. 0.1 වෙනනම් 0.2යි. හරි. දෙවරක් දෙක 4යි. 0.1 එක 0.2යි. 0.3 0.2 දෙවරක් එක 2යි. හරි. 0.2 2 0.2 දෙවරක් එක 2යි. හරි. ඔන්න අපේ න්‍යාසය. හරි. අපි යන් දෙවෙනි එකට. දෙවෙනි එක මොකද කියන්නේ? B එකෙන් වැඩි කරන්න ඕනවා. B කියන්නේ 3 2 1 1 හරි. A කියන්නේ 2 0 0.2. හරි. වැඩි කරමු. දෙක වැඩි කිරීම 2 දෙක වැඩි කිරීම 2 දෙක වැඩි කිරීම දෙකේ න්‍යාසය තමයි මේ ගණන් දෙක වෙච්ච න්‍යාසය. තුන්වරක් දෙක 6යි දෙවරක් බින්දුව බින්දුවයි තුන්වරක් බින්දුව බින්දුව දෙවරක් දෙක 4යි හරි එක්වරක් දෙක 2යි එක්වරක් බින්දුව බින්දුවයි හරි දෙක එක්වරක් බින්දුව බින්දුව දෙවරක් එක 2යි හරි ඒ ආවෙත් ඒකමනේ හරි මොකද අපිට කියන්නේ ඊට පස්සේ 3 AB සහ BA අතර සම්බන්ධය AB 6 අතර 2 2 BA 6 අතර 2 2 AB 6 අතර 2 2 කියන්නේ තිබ්බ පිළිදීමක් අත වෙනස් ගන්න නේ කියන්නේ මොකද්ද AB න්‍යාසය සමාන වෙනවා BA න්‍යාසයට. ඔච්චර. හරි. හරි. අපි යන අන්තිම එක 6. printing mistake එකක් දිනුන එකෙත් 5 කියලා වැඩිලා 6 වෙනි ගාන. පහලකු දේවල් නෙමෙයි යන්නේ. 6. C දෙනවා අපිට 3 2 1 4යි. B දෙනවා අපිට 4 3 2 5යි. හරි. ඒක මොකද කියන්නේ CD හොයන්න. CD කියන්නේ 3 2 1 4 D කියන්නේ 4 3 2 5 හරි දෙකේ දෙකේ න්‍යාසය මේක මේකත් දෙකේ දෙකේ න්‍යාසය හම්බු වෙන්නේ දෙකේ දෙකේ න්‍යාසය හරි තුන්වරක් 4 12 දෙවරක් 2 4 තුන්වරක් 3 9 දෙවරක් 5 10 එක්වරක් 4 4යි 4වරක් 2 8යි එක්වරක් 3 3යි 4වරක් 5 20යි 12 4යි 16 8යි 4යි 12යි අමේ 10 19 20 3 23 හරි ඔන්න අපේ සීලි න්‍යාසය හරි අපි යන් 2 දෙක මොකද කියන්නේ DC EC කියන්නේ 4යි 3යි 2යි 5යි 3යි 2යි 1යි 4යි හරි වැඩි කරමු 2 2 න්‍යාසය මේකත් මේකත් 2 2 න්‍යාසය එන්නේ 2 2 න්‍යාසය හරි 4 3 12යි 3 වරක් එක 3යි 4 වරක් 2 8යි 4 වරක් එක 4යි සෝරි 4 වරක් 3 9යි 3 වරක් 2 6යි
තුන්වරක් හතර 12යි. දෙව තුන්වරක් දෙක 6යි, පස්වරක් එක 5යි. දෙවරක් දෙක 4යි, පස්වරක් හතර 20යි. 12යි 3යි 15යි, 6යි 5යි 11යි, 6යි 12යි 18යි, 4යි 20යි 24යි. ඔන්න අපේ ගණන් ටික. ආ ඉතින් ගේමක්ම නැති වෙන්න ඕනේ දැන්. දැන් කෙලින්ම යන්න තියෙන්නේ ඕලෙල ගණන් ටික හැදුවා. පාස්වර්ඩ් හොද ගත්තා. මේ න්‍යාස ගණන් තියෙන ටික තෝරගෙන තෝරන තෝරගෙන ගියා ගණන් ටික හැදුවා ඉවරයි. මම හිතනවා ඔයාලට දැන් හොඳටම පුළුවන් කියලා මේ අභ්‍යාසය. අභ්‍යාසනේ පාඩම් පුළුවන් දැන්. හරිනේ? සුපිරියට පුළුවන් දැන්. හරිනේ? දැන් පාඩමක් ඉවරයි. අභ්‍යාස හතරක් කිව්ව වගේ වීඩියෝ හතරකින් සාකච්ඡා කරලා ටියුට් එකක් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඕන වීඩියෝ බලන්න නැතුව Taman උත්තරේ විතරක් බලා ගන්න හරිද කියලා බලා ගන්න බලාගත්තට හරි හරි එහෙනම් අපි වෙන පාඩමකින් හම්බ වෙමු මම හිතනවා වීඩියෝ එක වැඩක් වුණා නම් මේ subscribe කරන්න share කරන්න like එකක් දාන්න කාට ප්‍රශ්නයක් තියෙනවා නම් comment එකක් දාන්න නොදා ඉන්නපා මේ අනිවාර්යෙන් උත්තර දෙනවා ඔයගොල්ලන්ට හරි බයිලේව දාන්න ඕනේ කෙලිම ගානේ මොකයි වැඩක්දක් තියෙනවා නම් උලට තේරෙන්නේ නැත්තම් මේ දාන්න අනිවාර්යෙන් කියලා දෙනවා මේ බලන්න නැතුව නම් ඉන්නේ නැහැ හරිද ඔයගලන්ට ඕන පාඩමක් දාන්න ඕනේ يعني මොකද්ද ඊළඟට සාකච්ඡා කරන්න ඕනි පාඩම කියලා ඔයගොල්ලෝ මේ ඔයාගේ මොකක් හරි අදහසක් තියෙනවා නම් කියන්න මම ඒකත් සාකච්ඡා කරන්න බලන්න දාන්න එහෙනම් අපි වෙනම වීඩියෝ සීරීස් එකකින් හම්බ වෙන වෙනම පාඩමක් හරි